අද ලෝකයේ දිහා බලනකොට අලින් හා සාමාන්‍ය ජනතාව අතර සිදුවන ගැටුම් හේතුවෙන් වැඩිම අලින් මියවන්නේ මියන්නේ අපේ රටේ අලිමිනිස් ගැටුමට මේ මැදිවත් වී මිනිසුන් මියන්නේ දෙවෙනි තැනට එන්නේ ලංකාව මේක ඉතාමත්ම භයානක ප්‍රවෘත්තියක් මේකත් අපි දුටුවේ මේ සම්බන්ධයෙන් අපේ විද්‍යාත්මක කණ්ඩායමත් ඉදිරිපත් කරපු වාර්තාවක් අනුව ආචාර්ය විජේරත්නත් පදාත් පීති විරාජමත් නයිරුමත් විසින් ඒ වාර්තාව ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම මේ කරුණු ගැන විවිධ අවස්ථාවල සාකච්ඡාට මම පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරලා තියෙනවා. මම වාක්‍ය අපි පාර්ලිමේන්තුවේදී මේ ගැන කතා කරා. නමුත් කිසිම දෙයක් සිද්ධ වුණේ අලි වටේවල ගැන කතා කරලා වන්දිගේ ගැන කතා කරලා භෝග හානි වලට මේ ගැන කතා කරා. නමුත් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ අද කොටත් ඒ නිසා අපිට දැන් වෙලාව පැමිණලා තියෙනවා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න. දේශපාලන කන් වගේම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අපි රූපවාහිනිය බැලුවොත් පුවත්පත් බලුවොත් දවස ගානේම අපිට මේක පේනවා මේ අඳුනාව කොයිතරම් දුරට ජීවිත හානි වෙච්ච භෝග හානි වෙච්ච අයගෙන් අදවතින් නැගෙන අඳුනාව අපිට ඇහෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කල්පනා කළේ මේ කරුණු ඉදිරිපත් කරන්න. අද වෙනකොට දිවයිනේ පළාත් 8කට අයත් දිස්ත්‍රික්ක 19ක පිටි ප්‍රාදේශීය ලේකම් කොට්‌රාස 131ක් අලි මිනිස් ගැටුමට මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ගැටුම් ඇතිවන කොට්‌රාස දැන් වැඩි වෙමින් පවතියි. කොටිම කියනවා නම් දකුණින් හම්බන්තොට සිට යාපන දිස්ත්‍රික්කයට අයත් මදුරන් කේන්ති එහෙම නැත්නම් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්‌රාසේ දක්වාම අද මේ අලි මිනිස් ගැටුම නැතිලා තියෙනවා. මේ ගැන කරුණු අධ්‍යයනය කරපු අපේ විශේෂඥයෝ ඒ ගැන විවිධ වටිනා වාර්තා ඉදපත් කළා. ඒ වාර්තා අධ්‍යයනය කරලා ලෝකයේ රටවල් බොහෝ ගන්න මෙව්වා නිරීක්ෂණය කරන්න ලංකාවට පැමිණලා තියෙනවා. ඒ අනුව අපි ආදර්ශ ගම්මානවල ආරක්ෂා සහිත ප්‍රදේශ අපි ආරම්භ කරලා තියෙනවා. ඒ ආදර්ශමත් කොට්ටාස අද ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. ඒව බලන්නත් අද විදේශික රටවල් වලින් එහාට ඇවිල්ලා ඒ රටවල් ඒව අනුමත කරලා තියෙනවා. නම් අපි එතනින් එහාට ගිහින්. ඒ නිසා අපි මේ අවස්ථාවේදී රජයට කියන්නේ මේ ගැන අධ්‍යයනය කරන්න අපිට පැරණි ක්‍රම වේදී වලටම යන්න බෑ. අලුත් ක්‍රම වේද අපිට අනුගමනය කරන්න වෙනවා. ඒ වගේම අපි අමතක කළ නැති එක් කරුණක් තියෙනවා. ඒ තමයි අදමනිට අලින්ගේ වාසභූමිය වලින් 70%ක්ම තිබෙන්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශ. මේ ප්‍රශ්න ඇති වෙන්නේ මෙන්න හේතුව 70%ක් ජනාවාස මිනිස් ව්‍යාසින් පිරි ජනාවාසවල තමයි අලිනුත් ගැවසෙන්නේ. ඒ නිසා මේ ගැටුම ඇතිවීම අපි නවත්තන්න ලේසි වෙන්නේ. ඒ නිසා මේ සඳහා සැරසුම් ගත ක්‍රමවේදයක් අපි උපයෝගී කරගත යුතුයි. ඒ වගේම අලි ඇතුන්ගෙන් ජනාවාසවලට එහෙම නැත්නම් වගාකින් වලට හානි වැළැක්වීම සඳහා තිර විදුලි වැටවල් මෙන්න කුඹුරු වටා ඉදිකරන තාවකාලික විදුලි වැටවල්ද කිරීම ඉතාමත් වැදගත් බව අපි සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ප්‍රජා මූල සහභාගීත්ව ව්‍යාප්තිය හරහා සිදු කිරීමත් ඉතාමත් වැදගත්. ප්‍රජා මූල සහභාගීත්වය නැතුව මේකේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ. මොකද මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ පූර්ණ සහභාගීත්වය අවබෝධය කැපීම නැතුව නැතුව වැටක් කඩවලා ගිහිල්ලා ඒකෙන් අලි වුණාත් තරඟ වෙනවා. ඒ වගේම යම්කිසි විදියක ප්‍රජා මූල සහභාගීත්වයෙන් කරන්න බැරි අවස්ථා තියෙනවා නම් එතෙන්දී කෙලින්ම රජයේ අවධානය යොමු කරලා අපි සෑමකම විස්තර කරපු විදිහ තමයි ශ්‍රී ලංකා යුද හමුදාව වාගේ ආයතන තමයි සාර්ථක ලෙස මෙවැනි කර්මවලදී ප්‍රතිපල පෙන්නලා තියෙනවා. ගැඹුරක් තුළ
එතෙන්දී මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ජනතාවට විශාල වැඩ කොටසක් මේ කටයුත්තේදී විදුලි රැල්ලට වල ලැබී කිරීමේදී පරිපාලනයේ මේ අධීක්ෂණයේදී කරන්න පුළුවන්. ඒ වගේම තවත් කරුණක් තමයි මේ වන්දි ගෙවීම සම්බන්ධ. දැන්ට වන්දි ගෙවන්නේ ජීවිත හානි වුණාම නිවාස හානි වුණාම. ඒක සමහර විට ඒ වන්දිය සාධාරණ වෙයි සමහර විට සම්පූර්ණ මුදල් ලැබෙන්නේ නැහැ. නමුත් මෙතෙක් අපි නොකරපු දෙයක් තියෙනවා ඒ තමයි භෝග වලට හානි වුණාම කිසිම වන්දියක් ගෙවන්නේ නැහැ. ඒක අපිට නිතාමත්ම සාධාරණයි කියලා. මේ ජනතාව තමන්ගේ කනකර උපස් කරලා ඒ ගෝචන් ආරම්භෝර ගැන අපිට රූපවාහිනියට උගන්ව දෙන්න කන් දෙනකොට අපිට ඒ අඳුනා වහන්න. ඒ අයට ඒ වන්දි ගෙවීමක් සාම සිද්ධ වෙලා නැහැ. එම යෝජනා ක්‍රමකුත් ඇති වෙලා නැහැ. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවල මේ වන්දි ගෙවීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් රජය අනුකම්පාවෙන් ඉතාමත්ම ඉක්මනින් කරනවා නම් මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ යම් කිසි විදිහක විසඳා ගන්න පුළුවන් කියලා. Breaking.lk.